අයිබන්ව සිල් දිනාටම ඉතින් එකුත් දිනයක අපි වීඩියෝ එකක් කරා විදේශගත ශ්‍රමිකයන් සියල්ල එකතු වෙලා දැන් ඩොලර් ලංකාවට යවමු විදේශගත ශ්‍රමිකයන් දැන් සූදානම් ලංකාවට ඩොලර් යවන්න කියලා කොහොමනම් මේ සම්බන්ධයෙන් සියලුම දෙනා මේ පිළිබඳව වාර්තා කරා ලංකාවේ සිටින ජාතික මාධ්‍යයන් පුවත්පත් මේ හැමෝම වාර්තා කරා විදේශගත ශ්‍රමිකයන් දැන් ලංකාවට මුදල් එවන්න සූදානමින් ඉන්නවා මුදල් එවමින් ඉන්නවා කියලා. නමුත් අපි දැක්කා ස්ක්‍රීන්ෂොට්ස් වගේක්. ඉතින් මේ ස්ක්‍රීන්ෂොට් අයත් වන්නේ ඇත්තටම විදේශගත ශ්‍රමිකයන් මුදල් එවපු දේවල් නෙමේ. මේ ස්ක්‍රීන්ෂොට් අයත් වන්නේ ඔන්ලයින් එන්ටර්ප්‍රනර්ස්ලා. නැත්තම් ලංකාවේ ඔන්ලයින් මාර්ගයෙන් මුදල් හොයන විදේශ මුදල් හොයන අයගේ ස්ක්‍රීන්ෂොට්. ඉතින් ඔවුන් ඔවුන්ගේ බැංකුවල තිබ්බ ඩොලර් විත්ඩ්‍රෝ කරලා රුපී වලට කන්වර්ට් කරලා තිබ්බා. නමුත් ඇත්තටම මේක ලංකාවට මුදල් ඒ අවස්ථාවේන එකක් නෙමෙයි. ඔවුන්ට ඒ මුදල් දැනටමත් ඇවිල්ලා තිබෙන්නේ ඩොලර් ඇවිල්ලා තියෙනවා කියන්නේ ඒ බැංකුවට අනිවාර්යෙන් ඒවා දැනටමත් සිස්ටම් එකේ ඩොලර් සිස්ටම් එකේ තියෙන ලංකාවේ එක රුපී වලට කන්වර්ට් කරත් නැතත් කොහොම වුණත් ඔවුනොත් නිහඬ සේවයක් කරන කොට්ටාශයක් ලංකාවට ඩොලර් හොයන. නමුත් වැඩිපුරම ලංකාවට ඩොලර් එවන්නේ විදේශගත ශ්‍රමිකයන්. ඉතින් ඔවුන් එවන ඩොලර් කියලා තමයි මේ බොහෝ පුවත්පත් මේ ටීවී වල එහෙම දැම්මේ. නමුත් ඇත්තටම ඔවුන් එවපු මුදල් අපිට ස්ක්‍රීන්ෂොට්ස් එවලා තිබෙනවා. ඉතින් ඉසුරු අපි කොහොමත් එව්වේ ඩොලර් කොහොමත් බැංකුව හරහා එව්වේ. ඉතින් අපි උන්ඩියල් මාර්ගවලට ගියේ නෑ මෙන්න බලන්න පුළුවන් කියලා මිටි ගණන් අපිට ස්ක්‍රීන්ෂොට් නේ ෆොටෝ ගහලා ඒවලා තිබෙනවා. මෙන්න මේවා තමයි අපි එක්ස්චේන්ජ් හවුස් වලට ගිහිල්ලා නැත්නම් බැංකු හරහා ලංකාවට මුදල් දැම්මේ. ආදි වශයෙන් ඉතින් අපිට ගොඩක් ඒවලා තිබෙනවා අපේ විදේශගත ශ්‍රමිකයන්. ඉතින් ඔබට ස්තුතියි, ඔබ කරන සේවයට බොහොම ස්තුතියි. ඉතින් අපි විශ්වාස කරනවා මේ මාසේ වැඩිපුර මුදල් ප්‍රමාණයක් විදේශගත ශ්‍රමිකයන් ලංකාවට දායි කියලා. ඉතින් ඒත් එක්කම බොහෝ අයට ප්‍රශ්නයක් තිබෙනවා, තාම දේශපාලන ස්ථාවරත්වය ලංකාවේ නැහැ, එහෙම තියද්දී අපි මුදල් එවන්න කැමති නෑ කියලා. ඇත්තටම මෙහෙම ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය නැත්තම් ස්ථාවර වෙනකන් අපි බලන් හිටියොත් මම හිතන්නේ මේ පේන විදිහට කවදාවත් මේක අපි හිතන විදිහට ස්ථාවර වෙයි කියලා. ඉතින් ඔබට පේනවා මේ අවුරුදු ගානක ඉඳන් පුටු වෙනස් වෙනවා, මේ පුටු අල්ල ගන්නවා, නැවත පුටු අයිති කරගන්නවා, මේ වගේ ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඉතින් දේශපාලන ස්ථාවරත්වයක් අපිට කොහොමද ඇති කරගන්නේ කියන ප්‍රශ්නයක් තිබෙනවා. මහා බැංකු අධිපතිතුමත් ප්‍රකාශ කරලා තිබෙනවා, ඒත් එකම IMF පවා ප්‍රකාශ කරලා තිබෙනවා මේ වෙනකොට ආර්ථිකය 6%කින් නැවතත් මේ සංකෝචනය වෙලා තිබෙනවා. ඉතින් මේ නිසා තව තවත් ප්‍රශ්න කොටකට මුහුණ දෙයි. ඒ නිසා විදේශගත ශ්‍රමිකයන් හැටියට අපි දේශපාලන ස්ථාවරත්වයක් එනකන් හිටියොත් ප්‍රශ්නේ තව තවත් උඩුදුවයි. ඊළඟ මාසේ මීට වඩා ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙයි. දැන් ඩීසල් පෙට්‍රල් එනවා කියලා තිබෙනවා. නමුත් මේක මේ මාසෙට එයි. නමුත් ඊළඟ ඊට පස්සේ මාසෙට මොකද වෙන්නේ කියලා හිතාගන්න බෑ. මහා බැංකු අධිපතිතුමාත් කිව්වා. ඉතින් මේ නිසා ප්‍රශ්න ගොඩක් එයි. කොමුණත් විවිධ වූ රටවල් අපිට උදව් කරමින් ඉන්නවා. ඉන්දියාව ලොකු සපෝට් එකක් දෙන්න දැන් කතා කරමින් ඉන්නවා. මම දැන් අද දිනේදී පාර්ලිමේන්තුවේ ඔවුන් සාකච්ඡා කරනවා ඇති. ඉතින් ඉන්දියාව මෙහෙම සපෝට් කරන ලංකාවට, ලංකාවේ අපි මේ දේශපාලන ස්ථාවරණකම් බලන් හිටියොත් ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි ලංකාවේ අපේ මිනිස්සුන්ට. ඒ නිසා මා හිතනවා මේ මොහොතේ අපි ඩොලර් ටිකක් එව්වොත් හොඳයි කියලා. මේ අර යනකම් මෙයා යනකම් එහෙම බලන් හිටියොත් මේක ඇත්තටම සිදුවන්නේ නැහැ. ඒක හොඳටම පේනවා. ඉතින් වෙන රටවල්වලට අපිට උදව් කරන්න, උපකාර කරන්න කොන්දේසියක් නැතුව උපකාර කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා නම් ඇයි අපිට බැරි? ඔව්, ඔබ කියන්න පුළුවන් ඉන්දියාව උදව් කරනකට එයාලගේ විවිධ ඕ ඇජෙන්ඩාස් තියෙනවා කියලා. ඔව්, ඒ ඇජෙන්ඩාස් තිබෙනවා. නමුත් මේ මොහොතේ උදව් කිරීම ඉතා වටිනවා. මොකද එකදු මේ දියුණු රටවල් අපි දැක්කා ජපානයෙන් බිලියන දෙකක් කිල්ලුවට, බිලියන දෙකක් මේ කියන්නේ මිලියන 2000ක් කිල්ලුවත් ඔවුන් ලබා දුන්නේ මිලියන 2යි. අන්න ඒ වගේ තත්ත්වයක තමයි බොහෝ රටවල් ඉන්නේ. අතරින් අපි ඉන්දියාව මොන බලාපොරොත්තු තිබ්බත් මේ මොහොතේ උදව් කරන එක වැදගත් කියලා මා පෞද්ගලිකව විශ්වාස කරනවා. ඉතින් විදේශගත ශ්‍රමිකයන් හැටියට මේ අපි ස්ක්‍රීන්ෂොට් වල පෙන්වනවා වගේ ඔබ මුදල් එවන ඔබට බොහොම ස්තුතියි. ඒත් එක්කම අපි මේක මෙහෙම වෙයි මෙහෙම වෙයි අර යනකන් ඉමු, දේශපාලන ස්ථාවර වෙනකන් ඉමු, මෙහෙම හිටියොත් මේ ප්‍රශ්නේ තවත් දුරදිගයයි කියලා මා විශ්වාස කරන නිසා තමයි මේ වීඩියෝ කරන්නේ. අපි කිසිම දේශපාලන පක්ෂයකට ගැති නැහැ. අපි මේ තරුණ ප්‍රජාව විදිහට වන්දනේ වර්තමානයේ එහෙම දේශපාලන පක්ෂයක් නැහැ. අපිට රට දියුණුව නම් තමයි අපිට වැදගත්ම දේ. ඉතින් එතනින් එහාට දෙයක් අපිට ඇත්තටම අවශ්‍ය නැහැ. කොහොමත් දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව අපිට ගැටලු ගොඩක් තිබෙනවා. මේ යන විදිහට අපිට එහෙම දෙයක් පේන්නේ නැහැ. ඉතින් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලන්නේ ලංකාවට උදව් කරන්න. මේ මොහොතේ
හැම මොහොතෙම වගේම ඔබ උදව් කරනවා ලංකාවට මුදල් දානවා. ඉතින් මේ මුදල් දාන එකට බොහොම ස්තුතියි. ඉතින් ඔබ තවදුරටත් මුදල් දානේ ඔබ කැමති නම් අපිට ස්ක්‍රීන්ෂොට් එවන්න පුළුවන්. ඔබට පුළුවන් ඔබගේ නම නැත්නම් මේ ඔබට අනවශ්‍ය දේවල් මේකේ කළු කරලා හෝ බ්ලර් කරලා හරි අපිට එවන්න පුළුවන් ඔබගේ රිසිට් එක කැමති නම්. ඉතින් මේ මුදල් ඔබ දාන්නේ ඔබගේ පවුලේ අයට 07.04.35.294 මේ නම්බරයකට WhatsApp කිරීමේ හැකියාවක් තිබෙනවා. මේකේ ප්‍රධානම අරමුණ තමයි අපේ විදේශගත ශ්‍රමිකයන් විදේශගත ලාංකිකයන් මොටිවේට් කිරීම, නැත්නම් ඔවුන් අභිප්‍රේරණය කරලා තව තවත් ලංකාවට මුදල් එවීමට ඔවුන්ව ධෛර්යමත් කිරීම. ඉතින් මේ කාර්යාවයට ඔබගේ සහාය ලබා දෙනවට ඔබට බොහොම ස්තුතියි. තවත් වීඩියෝ එකක් හමු වෙන බලාපොරොත්තු වෙන අදට බෙන් සමගන්නවා. සුබ දවසක්.